අයිබුවන් තිරුවන් සරණයි හිතවතුනේ අද මැයි මාසේ 9 වෙනිදා හෙට දවස වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ මැයි මාසේ 10 වෙනිදා වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ පිළිබඳව කතා කරද්දී ඔබගේ මනසට බොහොම ඉක්මනින් එන වචනයක් තමයි හිරු ශාක්‍ය සිංහ මංගල්ලේ මොකද හේතුව වසර 4ක් පුරාවටම අපි බොහොම සාර්ථකව සාර්ථකව කියනකට වඩා අතිසාර්ථකව කියන එක වටිනවා මේක මේ අතිශයෝක්තියක් නෙවෙයි අපට ආඩම්බරයෙන් සතුටින් කියන්න පුළුවන් කාරණාවක් මොකද හේතුව ඒකේ සාර්ථකත්වය වසර 4ක් පුරාවටම පුද්ගලිකව මමත් ඒ වගේම අපේ හිරු කාර්ය මණ්ඩලයත් අත්විඳපු නිසායි මේ අභිමානනීය කතාව කියන්නේ ඉතින් ඒ හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය පිළිබඳව ඔබට නිතරින් මනසට එනවා මොකද හේතුව ඒකේ තියෙන ඒ වටිනාකම ඔබ දන්න නිසා ඉතින් මෙවර අපි සූදානම් වෙනවා ඔබ දැනටමත් දන්නවා හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයේ කුරුණෑගල පුරවරයට එහෙම නැත්නම් ඇතුගල් පුල පුරවරයට අප රැගෙන එන්නේ ඍදි විහාර පින්බිම කේන්ද්‍ර කරගෙන මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න කරුණු ගොඩක් තිබෙනවා. පසුගිය වසරවල තිබෙන අත්දැකීම් එක්ක මේ වසරේදී අපි කොහොමද මේ සදා සූදානම් වන්නේ. ඉතින් ඔබට බොහෝ තුරුතුරු අද දවසේ අපේ සාකච්ඡා තුලින් දැන කියා ගන්නට පුළුවන් වෙයි. ඉතින් මේ පිළිබඳව කතා කරන්න මේ වටිනාකම් පිළිබඳව විශේෂයෙන්ම ශාසනිකමය වශයෙන් සංස්කෘතිකමය වශයෙන් මිනිස්සුන්ගේ හදවත් තුලට ආමන්ත්‍රණය කරන වැඩසටහනක් විදිහට කාර්යයක් විදිහට හිරු ශාක්‍ය සිංහ මංගලයේ වැදගත්කම කතා කරන්න සූදානම්. අපි මේ පිළිබඳව කතා කරන්න බොහෝම ගෞරවණීයත්ව ආරාධනා කර අපේ රදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය හඟුරංගිත දීරණන්ද අපේ හාමුදුරුවන්ට වහන්සේ බොහෝම ගෞරවණීයත්ව පිළිගන්නවා අපි උදෑසන කාලේ අපේ හාමුදුරුවනේ අපි හිරු ශාක්‍ය සිංහ මංගල්‍යය පිළිබඳව කතා කරද්දී මට මුලින්ම ඔබ වහන්සේට යොමු කරන්න තියෙන පැනේ විදිහට මම තීරණය කළේ දැන් අපි මෙච්චර කාලයක් වසර 4ක් පුරාවටම මේ අඛණ්ඩව මේ කටයුතු සිද්ධ කරගෙන එද්දී අප දැක්කා ශාසනික වශයෙන් ශාසනික මේ වශයෙන් අපේ බෞද්ධ ජනතාව මේ ශාසනයට මොනතරම් ආදරයක් ඇල්මක් දක්වනවද කියන එක. මොකද හේතුව ලක්ෂ ගණනින් මහා සෙනගක් විශේෂයෙන්ම මේ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට පැමිණීමත් ඒ වගේම විශේෂයෙන්ම හිරු ශාක්‍ය සිංහ මංගල්‍යයේ දිනේදී ඒ පුද බිම් තුලට දහස් ගණනින් ලක්ෂ ගණනින් ක්‍රමක්‍රමයෙන් සේන්දු වෙච්ච ජනතාවත් එක්ක අපේ රටේ ශාසනික මේ වශයෙන් ප්‍රබෝධයක් ඇති කරන්න අපට මොනතරම් ශක්තියක් දෙන්න පුළුවන් වුණාද කියන සතුට තියෙනවා. ඔබ වහන්සේ දැකලත් ඇති ඕනතරම් අපිත් ඒ කලිමතාවල සම්බන්ධ වෙලා තියෙනවා. මේ කියන මේ කටයුත්තේ තිබෙන වැදගත්කම මොකක්ද කියලා මම ඔබ වහන්සේට යොමු කරොත් පැනයක් විදිහට කොහොමද පිළිතුර? සෑම දිනාටම තෙරුවන් සරණයි. පසුගිය වසර 4ක් පුරාම වෙසක් දිනය කේන්ද්‍ර කරගනිමින් හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය මිරටේ විශාල ප්‍රබෝධයක් ඇති කළා. මොකද අපි දුටුව දේ තමයි ආමිස මේ වශයෙන් ප්‍රතිපත්ති මේ වශයෙන් ගුණාත්මක ආකාරයට විසඟේ යථාර්ථය විසඟේ අර්ථය වඩා ජන සමාජයට ජන විඥාණයට බද්ධ කළ වැඩසටහනක් හැටියට අපි දකින්නේ. මේකේ එක පාර්ශ්වයක් විතරක් නෙමෙයි. අපි බොහෝ විට දැකපු දේ තමයි ආමිසයට වැඩි තැනක් ලබා දෙමින් ප්‍රතිපත්තිය පසෙකලා ඉදිරියට ආ ක්‍රියාවලියක් තමයි සමාජය තුළ ක්‍රමයෙන් මතු වුනේ. නමුත් මේ ශාක්‍ය සිංහ මංගල්‍ය ඉන් එහාට ඉන් ඔබට ඇවිදින් මිනිසුන් එක පැත්තකින් අර්ථාන්විතව ප්‍රතිපත්තිමය ගුණයට ඇතුළත් වෙන්නට එක පාර්ශ්වයක් වැඩ කටයුතු රාසියක් සිදු කරනවා. අනික් පැත්තෙන් ශ්‍රද්ධාව ඇති වෙන්නට ප්‍රඥාව දියුණු වෙන්නට අදාළ වෙන උපනිශ්‍රේ වෙන ක්‍රියාවලියක් මේ තුල තිබෙනවා. එහෙමයි. යගීම තමයි සමස්ත ජනතාව එකම කේන්ද්‍රයකට ගෙනීම. අපි දැක්ක දේ තමයි කතරගම ගත්තා. මයංගනේ ගත්තා. පසුගිය වසරේ පැවතුන මුතියංගනේ ගත්තා. මේවට ලංකාවේ ලක්ෂ ගණනින් මිනිස්සුන් නේ සත කිලෝමීටර්ස් ගණනාවක් දුරස්තව වෙසෙමින් මේ ශාක්‍ය සිංහ මංගල්‍ය සඳහා මිනිස්සු පෙළ ගැසුණා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මේ ස්ථානයට ආවා. ඇවිල්ලා බොහොම සංවරව සාන්තව ඒ ආමිසමය සහ ප්‍රතිපත්තිමය ගුණයට එකතු වුණා. ඉතින් මම හිතන්නේ මේක ඉතාම මෑත කාලීනව මාධ්‍ය ආයතනයක් හැටියට හිරු නාලිකාව ගත්ත හොඳ ප්‍රයත්නයක්. යගෙන් දැඩි පරිශ්‍රමය අපිට බෞද්ධ ප්‍රබෝධය කොහොමද මේ රට තුළ
මතුකරන්. ඒ සඳහා අප විසින් දියත් කළ යුතු කාර්යභාරය කුමක්ද? මේ කරුණ නිවැරදිව අවබෝධ කරගත්ත හිරුණාලිකා. ඉතින් ඒ නිසා තමයි අපිට මම හිතන්නේ මේ වසර 4ක් පුරාම ඉතාම සාර්ථකව ඒ දිනය දිනයේ තිබෙන වැදගත්කමට අර්ථයක් එකතු කරන්නට අපට මේ සාක්‍ය සිංහ මංගල්‍ය හරහා අපිට මම හිතන්නේ පුළුවන් උනේ මේ වසර 4ක් පුරා. අවංකවම අපි මේ කටයුත්ත කරන්නේ බොහොම හදවතින් හදවතට එකඟව. එතකොට මේකේ තියෙන ශාසනික මේ වටිනාකම මිනිස්සුන්ට මොන විදිහට තේරුම් ගන්නවද තේරුම් ගන්නවද? දැන් උත්තම ධාතු වන්දනාවත් එක්ක අපි දන්නවා පුදුමාකාර ශ්‍රද්ධාවකින් යුක්තව තමයි ආදරණීය මිනිසුන් මේ කරා ඇදී එන්නේ. ඒ තියෙන ශ්‍රද්ධාව මොන තරම් වටිනවද මේ මේ ශාසනයේ චිර පැවැත්මට? සර්වච්ච ධාතුන් වහන්සේලා. මොකද කිඹුල්වත් නුවර නම් මොකද මේක අපි දකිනවා පිප්‍රාවා කියන ස්ථානයේ කළ කැණීම් වලින් ලබාගත් සර්වච්ච ධාතුන් වහන්සේලා. යගේ වස්කඩු විහාරයේ සිට වැඩම කරවන ශ්‍රී සර්වච්ච ධාතුන් වහන්සේලා. ඉතින් අතවසෙන් මේ දුෂ්කර ප්‍රදේශවල අපි ගත්තාම අනුරාධපුරයේ තිබුණු යගේම කතරගම තිබුණු යගේම බදුල්ල තිබුණු යගේ මයංගනිත මේ අති දුෂ්කර ප්‍රදේශය. මේ අය කවදාකවත් මේ වැඳ පුදා ගන්නට බැරි බැරි ධාතුන් වහන්සේලා. එයාගේ නෙතින් බලන්නට ඒ ශ්‍රද්ධාව දියුණු වෙන්නට ඒ මග පෑදී ඔබලා ඒ සඳහා අවශ්‍ය කරන සියලුම පූර්ව සැකසුම් සියල්ලම සිදුකලේ ඔබලා. යගේම ඒ කැපවීම අපි දන්නවා අපේ සභාපතිතුමා ඇතුළු ඔබ සෑම දිනම වෙන කැපවීම කුමක්ද කියලා ඒක අපිට මේ පුංචි තිරයෙන් කුඩාවට දක්ුණා දැක්කට මේ මේකේ පසුපසේ මහ දෙවන්ත කාර්යය. මම හිතන්නේ මාසයක දෙකක ඉඳලම මේ කාර්ය මණ්ඩලය කරන කැපවීම අපි දන්නවා. එයි මේ තුනුරුවන් වෙනුවෙන් අපේ බුදුහාමුදුරුව වෙනුවෙන් ඒ කරන කැපවීම නිවැරදි දිශාවට අරගෙන යන්නට. ඒ වගේම තමයි එක පැත්තකින් ඒ එන ජනතාවට නිවැරදිව ඒ කාර්යයන් ඉටු කර ගන්නට අවශ්‍ය කරන පදනම පසුබිම පහසුකම මේ සියල්ල ඔබලා සකස් කරනවා. එයාගේ මේ රූප මාධ්‍ය හරහා නරඹන විදුත් නාලිකාව හරහා නරඹන හැම දිනාටම ඒ ශ්‍රද්ධාව එලෙසින්ම ආරක්ෂා වෙන විදියට ඒ රූප රාම ඔබලා අරගෙන ඉනවා. එහෙමයි. ඒතර අපිට gedaradi උනත් අපි එතෙන්ද ගිහිල්ලා අපි ඇති වෙන ශ්‍රද්ධාව වගේම අපිට පොළවන්කම තිබෙනවා ඔබලා මේ මාධ්‍ය ජාලය හරහා අරගෙන එන මේ රූප රාමු හරහා ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නට ඒ සමීපයට ගියා වගේ හැඟීමක් අපිට ගොඩනගන්නට අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක ගම් දොර ඉන්න අපේ යන්ත එන්න බැරි උපාසක උපාසිකාවනට එයාගෙන් පාසල් දූ දරුවනට එයාගෙන් මේ පිළිබඳව අවධානය අධ්‍යයනය කරන රෝගීනට රෝහල්ගත වෙලා ඉන්න අයට එදාට කුයිතරම් මෙයි මේක නරඹනවා. ඒක අපි ධර්මදේශනාමේ පින්කම් භාවනාමේ පින්කම් ඒ වගේම පසුගිය කාලේ අපි කරපු මහාන කිරීම සාසනික වතක් අපි ඉදිරිපත් කළා. භික්ෂුන් වහන්සේලා පැවිදි නැතන් සාමණේරයන් වහන්සේලා පැවිදි කරලා උන්වහන්සේලාගේ අනාගතය වෙනුවෙන් වැඩපිළිවෙළවල් සකස් කරලා ඉතින් මහා දෙවන්ත මොකද මේක මේ සාක්‍යසිංහ මංගල්‍ය කියන්නේ හුදෙක් එක අරමුණක් එක තැනකට ගිය දෙයක් නෙවෙයි මේක මහා පළල් ගමන් කරන සාසනික වතක් හැටියට මම දකින්නේ සාසනික ක්‍රියාවලියක් හැටියට. අපි අපතර හෙට දිනේ පිළිබඳව අපි කතා කරුත් එමේ හෙට දිනේ රිදී විහාර පින්බිම කේන්ද්‍ර කරගෙන මේ කටයුත්ත ආරම්භ වනවත් එක්කම හෙට වෙසක්පුර පසළොස්වක පොහේ දිනේ නිමිත්තෙන්ම මේ භූමිය තුල මහා දවැන්ත වැඩ කටයුතු කීපයක් සිදු වෙනවා. විශේෂයෙන්ම උදෑසන කාලයේ සිල් සමාදන් වීමෙන් ආරම්භ වුන් පසු විවිධ ධර්ම සාකච්ඡා ඒ වගේම විවිධ වාර්තාමය වැඩසටහන් මේ වන විට අපි සංවිධානය කොටලා නිෂ්පාදනය කරලා අවසානයි. හෙට දිනේදී විකාශය කරන ඒ තුල ඉතිහාසයේ පිළිබඳව නැවතත් අපට ගවේෂණය කරන්න ඉඩකඩ ලැබෙනවා. විශේෂයෙන්ම දුටුගැමුණු රජතුමා පිළිබඳව කතා කරද්දී දුටුගැමුණු රජතුමත් එක්ක මේ රිදී විහාරය කොහොමද බද්ධ වෙන්නේ, ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධයන් විදිහට අපි කොහොමද වෙසක්පුර පසළොස්වක පොහේ දිනේදී සැබෑ බෞද්ධයාගේ භූමිකාව තුළ නිරත වෙන්න ඕනේ, මේ විවිධ ආගමික සාකච්ඡා ධර්මික සාකච්ඡා මේ සියල්ලක් සංවිධානය වෙලා තිබෙනවා. හෙට දවසේදී මේ සැලැස්ම පිළිබඳව ඔබ වහන්සේ කොහොමද විශේෂයෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට මේ හෙට දවසේ කටයුතු දකින්න මම දකිනවා. මොකද මේ පළවෙනි දේ තමයි තෝරා ගැනීම පිළිබඳව. එහෙමයි. මොකද ඔබලා
මේ ශාක්‍ය සිංහ මංගල්‍ය පැවැත්වීමේදී ඒ ස්ථානයන් තෝරා ගැනීම පිළිබඳවත් පොදුම සැලකිල්ලක් දක්වනවා. ඒ වගේම ඒ සැලකිල්ල යථාර්ථයක් බවට පත් කරගන්නට ඔබලා ඒ ලෙසින් වෙහෙසක් මහන්සියක් දරනවා. ඒතර අත වශයෙන්ම රිදී විහාරය මොකද ආ කුරුණෑගල නැත්නම් අපි දකින වයඹ පළාත යගේම කුරුණෑගල දිස්ත්‍රික්කය කුරුණෑගල නගරයේ ඉඳලා කිලෝමීටර් 19ක් විතර ඈතින් පිහිටි නේ යගේම ඓතිහාසික වශයෙන් ඔප්පු කළ හැකි සාක්ෂි සාධක සහිත ස්ථානය. දැන් කුරුණෑගල නැත්නම් වයඹ කලාපය ගත්තාම ලංකාවේ බෞද්ධාගම වශයෙන් බෞද්ධාගමිකයන් හැටියට සාසනික වශයෙන් අපි ගත්තාම ඊටාම පැරණිම අවධියේ ඉඳලා ඊටා දියුණු තත්වයක් සනිටුහන් කරපු කලාපයක්. විහෙර විහාර ස්ථානයන් විශාල ප්‍රමාණයක් අපිට හම් වෙනවා. එයාගෙම ශිලා ලේඛන විශාල සංඛ්‍යාවක් ක්‍රිස්තු පූර්ව යුගයේ ඉඳලා අපිට හමු වෙනවා. ඒ හරහා අපට පොළවන්කම් වෙලා තිබෙනවා. කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරපු එයාගෙම බෞද්ධාගම හා සබැඳි ජන කණ්ඩායම් විසූ කලාපයක්. වගේම අපි දකින දේ තමයි රාජ්‍යමය වශයෙන් ගත්තා දඹදෙනිය යාපහුව කුරුණෑගල කියන්නේ මේ රටේ ප්‍රධාන රාජධානි තුනක් පිහිටි කලාපයක් තමයි අපි තෝරගෙන තියෙන්නේ මේ සැරේ. එහෙමයි. එතකොට ඒ 13 වෙනි සියවසෙන් පස්සේ ගම්පල යුගය දක්වාම 14 වෙනි සියවස දක්වාම මිරටේ ප්‍රධාන අගනගර කේන්ද්‍රස්ථාන පාලන කේන්ද්‍රස්ථාන ආගමික කේන්ද්‍රස්ථාන සියල්ල ගොනු වෙන්නේ මේ වයඹ කලාපේට. එහෙමයි. ඒ අතනොත් ඉතම් වැදගත්. ඒ වගේම තමයි රිදී විහාරය අපි ගත්තාම මෙහි තිබෙන ලෙන් ලිපි අපි ගත්තාම ක්‍රිස්තු පූර්ව 3-2 වගේ සියවස් වලට අයිති ලෙන් ලිපි. එහෙමයි. ඒ වගේම ඔබමතු කලා වගේම මේ රිදී විහාරය තෝරා ගැනීමේදී දුටගාමිනී චරිතය මේ ස්ථානය දුටගාමිනී දෙවන්ත යුද්ධයක නිමාව සනිටුහන් කරමින් මහා තූපය ගොඩනැගීම සඳහා රිදී ලබාගත් ස්ථානය අපේ මහා වංශය එවැගේම වංශත්ප්පකාසනීය වගේ කෘතීන් එවැගේම තූප වංශය එවැගේම රිදී විහාර අසන රිදී විහාර සතර සීමා මේ කියන ග්‍රන්ථවලින් ඉතාමත්ම පැහැදිලි වෙනවා මේ දුටගාමිනී රජු හා රිදී විහාරය අතර තිබුණු සම්බන්ධය. එතකොට එදා ඉඳලම මහනුවර යුගය දක්වාම මේ ස්ථානේ අපි ගත්තාම එක පැත්තකින් අමණ්ඩගාමිනී රජතුමා, ගජබාහු රජතුමා, ඊට පසු කාලේ පාලකයන්, එයාගේම අවසානයේ කීර්තිශ්‍රී රායසිංහ රජු දක්වාම අකණ්ඩ ඉතිහාසයක් ගමන් කරපු යගේ මේ ප්‍රදේශයට මේ කලාපයට එවිතරක් නෑ මුළු සමස්ත ජාතියට සමස්ත රටටම විශාල සේවාවක් සිදු කළ භික්ෂුන් වහන්සේලා වැඩ සිටිය. දැන් උදාහරණ හැටි ගත්තාම ලංකාවේ පළවෙනි මහානායක හාමුදුරු තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්කිතා විධාන මහානායක හාමුදුරුවන් වහන්සේ කීර්ති ශ්‍රී රායසිංහ රජතුමාගෙන් දවස උන්වහන්සේ වැඩ සිටිය විහාරස්ථානේ. එන් පස්සේ එන මේ තිබ්බුටුවයි පරම්පරාව කියලා අපි කතා කරන්නේ ඒ වගේම නූතනයේ ඉන්න මල්වතු මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වර්තමානයේ විහාරාධිපතින් වහන්සේ තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලා විධාන අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වැඩ සිටින විහාරස්ථානේ. එතකොට අද මේ වයඹ පළාතේ තිබෙන කීර්තිමත් ඓතිහාසික වශයෙන් එවැගේම සමාජ සංස්කෘතික අති දැවැන්ත මෙහෙයක් අතීතයේ සිට නූතනය දක්වාම සිදුවෙන ස්ථානයක් තමයි මේ තෝරගෙන තිබෙන මේ අපේ මේ වසර තුල හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය වෙනුවෙන්. ඒ නිසා මේ ස්ථානය තෝරා ගැනීම සහ අපේ ඓතිහාසික භූමිකාවට කොයිතරම් සමීපද යගේ මේ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන අපි නැවතත් මේ බෞද්ධ ප්‍රබෝධයක් මේ කලාපයට පමණක් නොව සමස්ත සමාජයට ඇති කරන්නටයි අපි මේ සූදානම්. අපි හැමදෙර හෙට දවසේ ආරම්භ වන මේ වැඩ කටයුත්තේ වටිනාකම
බොහොම කෙටියෙන් වුණත් ඔබ වහන්සේ දැනන විදිහට කතා කරලා කිව්වා. ඉතින් ඒක හෙට දවස පුරාටම ඔබට දකින්න පුළුවන්. ඒ වගේම හෙට දවසින් පසුව ආරම්භ වන අනිද්දා දවසේ ආරම්භ වන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනත් එක්කත් ඔබට අනිවාර්යෙන්ම අත්වල බඳ ගන්න හැකියාවක් ලැබෙනවා. ඔබ ලංකාවේ කොහේ කොතනක හිටියත් මම හිතනවා වයඹ පළාත කියන්නේ විවිධ ප්‍රදේශවලට केंद्र ස්ථානයක් විදිහට හඳුනා ගන්න පුළුවන් ළඟා වෙන්න පුළුවන් පහසු ප්‍රදේශයක්. ඉතින් ඒ නිසා ඔබට ඒ ස්ථානයට එන්න ඉඩ කඩ තියෙනවා. මේ මතක් කිරීමත් කරනවා. තවත් කතා කරමු. නමුත් ඊට කලින් විරාමයක් ගත යුතුයි. විරාමයෙන් පස්සේ මුණ ගැහිලා අපි කතා කරමු. විරාමයෙන් පස්සේ අපි නැවතත් සාකච්ඡාව ආරම්භ කරන සූදානම්. අපි කතා කරමින් ඉන්නේ හෙට දවසේදී ආරම්භ වන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය පිළිබඳව. හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ තිබෙන වටිනාකම කොහොමද අපේ හාමුදුරුවන් එක්ක කතා කරද්දී අපට ඔබට දැනෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් තවදුරටත් අපි සාකච්ඡාව සමඟ සම්බන්ධ වීමත් එක්ක. අපේ හාමුදුරුවෝ අපි හිරු ශාක්‍යසිංහ මංගල්‍යය පිළිබඳව කතා කරද්දී හෙට දවසින් ආරම්භ වන මේ වැඩ කටයුත්තේදී විශේෂයෙන්ම අපේ රටේ ආදරණීය බෞද්ධ ජනතාව මේ වැඩ කටයුත්තත් එක්ක දැවැන්ත ලෙස අත්වල බැඳ ගන්නවා. ඒක අපිට හොඳ අත්දැකීමක්. විශේෂයෙන්ම දැන් හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනේදී ලක්ෂ ගණන් මම හිතනවා සැතපුම් ගණන් එක දිගට දිගු පෝලිම් සැදී කපිලවස්තු පුර ශ්‍රී සර්වජතුන් වහන්සේලා වැඳ පුදා ගන්නා වූ බලාපොරොත්තුෙන් පැමිණෙන විට දැන් මේ දවස්වල හරි උෂ්ණයිනේ රස්නේ වැඩි විශේෂයෙන් කුරුණෑගල කියන්නේ මේ ඍදි විහාරයේ අවට භූමිය වුණත් ටිකක් අවුරශ්මියෙන් පීඩා විඳින්න සිද්ධ වෙන ප්‍රදේශයක්. එතකොට මේවන් අවස්ථාවකදී අපේ අර ශ්‍රද්ධාව කියන එක රඳවගෙන මේ සියලු පහසුකම් අපි ලබලා දීලා තියෙනවා. ඒකේ කතාවක් නැහැ, තර්කයක් නැහැ. නමුත් මේ පහසුකම් වලිනුත් සෑහීමකටපත් වෙන්න බැරි උදවියත් ඔය අතර ඉන්න පුළුවන්. ඒතර හැමදෙන්නේ කොහොමද මේ ශ්‍රද්ධාව කියන එකත් රඳවගෙන මේ Taman එන Taman බලාපොරොත්තු වෙන මේ කාර්ය નિවර්දිව කරගන්නවා නම් මොකද අතරම අපේ බෞද්ධයන් විදිහට කරන්න ඕනේ. දැන් බෞද්ධයන් තුල මොකද අපිට මේ සියල්ල සිදු කරගත හැකි වෙන්නේ කරුණු කීපයක් පදනම් කරගෙන. හිරු නා විද්‍යුත් නාලිකාවක් හැටියට ඔබතුමාලට පොළවන් මේක ඒ ප්‍රදේශවාසීන් සමස්ත ජනතාවට සමීප කරලන්න. නමුත් අනික් පැත්තෙන් ඒ සමීප කරලනු ලබන ශ්‍රද්ධාව ඇති වෙන ප්‍රඥාව ඇති වෙන ලෙසින් මේ වැඩසටහන සකස් කරගැනීම පමණයි ඔබතුමාලට කරන්න පුළුවන්. ඒක පැත්තක. මේ භුක්ති විඳින යගේම මේ තුලට එකතු වෙන මහා ලක්ෂ සංඛ්‍යාත ජනතාව එතන මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ ජනතාව සංවර ඇති මිනිසුන් හැටියට නේ සංවර ඇති මිනිසුන් හැටියට මේ තමන්ට තිලින කරන මේ බොදු බැතිය ශ්‍රද්ධාව උපදවන මේ වැඩසටහනට ඔබලා සංවරත්වයෙන් සහභාගී වෙන්න. ඒ වගේම තමයි මෙයට ලංකාවේ නොඑක් දිසාවන්ගෙන් ජනතාව ඇදීන බව ඔබ අපි දන්නවා. එය දකුණ වෙන්නට පොළවන් නැගෙනහිර කලාපය වෙනඩ පළවන් උතුරු මැද කලාපය වෙනඩ පළවන් ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් එනවා. එහෙමයි. එතකොට මේ වයඹ ජනතාව සූදානම් වෙන්නට ඕනේ මේ ජනතාව පිළිගන්න. මොකද මේ බෞද්ධ ජනතාවක් අපේ රටේ අපේ කලාපයට අපේ ප්‍රදේශයට මෙයි මේ එන්නේ. එහෙමයි. ඒ නිසා අපි එයා ඊටාම ගෞරවයෙන් පිළිගන්නට. එයාගෙම ඒ අයට අවශ්‍ය කරන මූලික සම්පත් අපි ගත්තොත් එහෙම දැන් මතු කළා වගේම උස්නාධික කාලය වතුර කෝප්පකින් හරියට සංග්‍රහ කරන්නට පොළවන් නම් ඒක ඉතාම හොඳයි. ඒ වගේම තමයි සංවර ඇතිව හැසිරෙන්නට. මෙතන කුඩා දරුවගේ සිට මහල්ලා දක්වාම විවිධ වයස් මට්ටම් විවිධ කණ්ඩායම් මේට එකතු වෙනවා. ඒ වගේම සැතපුම් ගණන් ඈතට සමහර විට උදේ පෝලිමට එකතු වෙන එක්කෙනා මේ ධාතුන් වහන්සේ වඳින්නේ සමහර විට හැන්දෑවේ 4ට වෙන්නට. ඒක තමයි අපේ අත්දැකීමත් එක තියෙන්නේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ පුරාටමත් නිදි වර්ජිතව ඉඳලා පහුව දා උදෑසන තමා මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න අපි අත්දැකීම් දන්නවා. එතකොට අපි තේරෙනවා. එතකොට අපි මේ ප්‍රදේශයේ ජනතාව එයයි තාම ගෞරවයෙන් රැකගෙන බලාගෙන අවශ්‍යතා ඉටු කරන්නට අපි අනිවාර්යෙන් පෙළ ගැසිය යුතුයි. ඒක එක කාරණයක්. එහෙමයි. දෙවෙනි කාරණේ තමයි අපි පුද බිමක් වෙත අපි යන්නේ. යගේ මේ පුද බිම වෙත යනකොට මේ පුද බිම අපි පිරිසිදුව තබා ගන්නට. මොකද මෙයට මහත් වෙහෙසක් මහන්සියක් අපේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේ ප්‍රමුඛ අනිකුත් නායක හාමුදුරුවෝ
महा පරිශ්‍රමයක් දරනවා දිගු කාලීනව මොකද මේ ස්ථානයන් ආරක්ෂා කරගන්න. එනිසා බොදු බෞද්ධ ප්‍රජාව හැටියට අපි මේ ස්ථානයන් මොකද මේ ස්ථානයට අපි බොහෝ විට දකින දේ තමයි මිනිසුන් අරගෙන එන කැලිකසල. අද ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන කැලිකසල. එහෙමයි. නේ? අපි රිදී විහාරයටත් කැලිකසල ප්‍රශ්න ඇති නොකොට. මේ ස්ථානයට ආපුවහම මේ තුල තිබෙන ස්වභාවික సౌందර්ය ඔබ විඳින්න. කඳු මත ගල් මත ගස් කොළන් වලින් සෙවන ලද නේ හරිම මනස්කාන්ත ස්ථානයක් රිදී විහාරය කියලා කියන්නේ. එතකොට මේ මනස්කාන්ත පරිසර සුන්දරත්වය ඔබ විඳින්න. ඒ ශ්‍රද්ධාවෙන් ඔබ භුක්ති විඳින්න. එහෙම නැත්නම් අපි මේක දවස් අපි කීපයක් පවත්වනවා. නේ? ඒ උත්තම ධාතු වන්දනය අපි 11 වෙනිදා ආරම්භ කරලා 12 වෙනිදා 13 දක්වා පවත්වනවා. එහෙමයි. එතකොට මේ කාලය තුල හැම විටකම මිනිසුන් රැඳිලා ඉන්න මේ කලාපය තුල. එතකොට උදේ ඉඳන් රෑ වෙනකල්ට සමහරට රාත්‍රී කාලෙත් මේ ස්ථානයේ ඉන්න. එනිසා අපි හැම දිනෙකම අපි අවදා ඉතාම දැඩිවම ඕනෑකමින් කාරුණිකව මතක් කරනවා තමන් පාවිච්චි කරන බඩු භාණ්ඩ මේ ස්ථානයේ දමා යන්නට එපා. ගේන කඩදාසි කෑල්ල පවා තමන්ගේ මල්ලේ තැන්පත් කරගෙන ගිහිල්ලා ඒ දැමිය යුතු තැන්වල දමන්න. එහෙමයි. ඒ වගේම ප්ලාස්ටික් බෝතල් ගෙනල්ලා තැනතන විසිරවන්නට එපා. ඒකත් අපි තාම කාර්මිකව මතක් කරනවා අතන මෙතන දාලා යන්නට එපා. මේවා සුද්ධ පවිත්‍රත්වය ඇතිව ඔබ මේ ස්ථානයට එනකොට තිබෙන සුද්ධ පවිත්‍රභාවය එලෙසින්ම ඔබ රැකලා ඒ ස්ථානිය යන්නට. එම නැත්තා ඔබ මේ ස්ථානේ අපවිත්‍ර කරලා ගියොත් ඔබ කර වන්දනාව වැදගත් වෙනවද කියලා ඔබ මිහිතන්න. එහෙමයි. අපේ හැමදාම අපිට තවත් මේ කතා කරන්න ගොඩක් කරුණු ඉතිරි වෙලා තියෙනවා දැන් විශේෂයෙන්ම මෙහි තිබෙන වටිනාකම විශේෂයෙන් රිදී විහාරයේ කේන්ද්‍ර කරගෙන අපි මේ පවත්වන කටයුත්තේ වටිනාකම හෙට දිනේදී ඔබට අවබෝධ වෙයි. අපිට මේක ඉතිහාස කතන්දරේ හෙට දවසට කතා කරන්න අපි ඉඩ තියාගත යුතුයි. අපේ හැමදාම ඔබවහන්සේත් හෙට දවසේ සහභාගී වෙන බව අප දන්නවා. ඉතින් මේ සියලු කටයුතු හෙට දවස තුලදී සාර්ථකව සිදු කරන බලාපොරොත්තු වෙන. ඒ වගේම හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනින් පසු දින ආරම්භයත් එක්කම 13 වනදා උදෑසන කාලය වෙන විට ඔබට ඒ අවස්ථාව ලබා දෙන සුදනම් මේ කාලය වෙන තුරුම ඉන් පසුව උදෑසන කාලෙන් පසුව 14 වනදා දක්වාම මග දිගට ඔබට මේ උත්තම ධාතු වන්දනා වැඩසටහනට සම්බන්ධ වෙන්න කපිලෝස්තපුර ශ්‍රී සර්ම ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට අවශ්‍ය කරන පසුබිම ගොඩනගලා තිබෙනවා. ඉතින් හෙට දවසේදී අපි බලමු කොහොමද ඔබට මේ වටිනාකම් දැනෙන්නේ සහ ඔබ වෙත අප මේ කටයුතු සමීප කරන්නේ කියලා. අපි අවසාන මොහොතට අපි හැමදෙරම ඇවිල්ලා අපි සාකච්ඡා හෙට දවසෙන් ආරම්භ වෙන මේ වැඩ කටයුතු වලට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ශක්තිය අප බොහොම තදින් බලාපොරොත්තු වෙනවා. මෙවන් වූ වටිනාකමක් සමාජගත කිරීම හරහා මම හිතනවා අපේ සම්බුද්ධ ශාසනයට මොන වගේ ශක්තියක්ද ලැබෙන්නේ කියන එක අපි දැනගන්න බොහොම නිහතමානී කැමැත්තක් තියෙනවා. මොකද හේතුව අපි මේ සියල්ලක් කැපවීම කරන්නේ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා. ඒ නිසා අවසාන වශයෙන් මෙහි තිබෙන මේ වටිනාකම අපි මේ කරන කැපකිරීම් වල ප්‍රතිඵලය කොයි විදිහටද ඔබ වහන්සේලාට දැනෙන්නේ කියන එකත් දැනගන්න. අපි බොහෝ විට මෙබඳු උත්සව සම්ප්‍රදායන් දැන් වෙසක් උත්සවය කියන එක පොසොන් උත්සවය කියන එක පෙරහැර මංගල්‍ය කියන එක මේ උත්සව සම්ප්‍රදායන් බෞද්ධ ආගමත් එක්ක ඉදිරියට එන්නේ කරුණු කීපයක් පදනම් කරගෙන. එන් එක කාරණයක් තමයි ජනතාවට බුදුදහම පිළිබඳව සහ බුදු බැති බව නැත්නම් ශ්‍රද්ධාව ප්‍රඥාව දියුණු කරන මාවත. අපි හැමදෙනාමටම එක හා සමානම බුද්ධිමය පාපාරුෂයක් නැහෙනි. බුද්ධිමේ තත්වයක් නැහැ. ඉතින් අපි දැකලා සතුටු වෙලා. එයාගෙම අපි ඒ කෙරෙහි තියෙන බැඳීම අපි දියුණු කරගෙන. තව ඒ පිළිබඳව අධ්‍යයනයන් ඉදිරියට අරගෙන යමින් බුදුදහමත් එක්ක අපි එකතු වෙනවා. ඒ වගේම තමයි දැන් මේ කේන්ද්‍ර කරගෙන කරනු ලබන සාසනික ක්‍රියාදාමයන් රාශියක් තිබෙනවා. එයට අපි අනිවාර්යෙන්ම සහසම්බන්ධ වෙලා අපේ බෞද්ධ ප්‍රබෝධය අපි දියුණු කරලීම තමයි ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ කාලීන වශයෙන්. එක දෙක දෙවෙනි කාර්යය තමයි සමගිය සමාදානය මිත්‍ර සහෝදරත්වයේ මිත්‍රත්වයේ දියුණු කරන්නට. ඒ වගේම අන්තර් ප්‍රාදේශීය නැත්නම් අන්තර් වශයෙන් නැත්නම් මේ රටේ ජීවත් වෙන සමස්ත ජනතාව අතර මිත්‍රශීලී බවක් ගොඩනගන්න. අද අපි නූතනය තුල අපි කතා කරනවා සමගිය ගැන කතා කරනවා සංහිඳියාව ගැන කතා කරනවා නොයික් විදිහ කතා කරනවා.
එතකොට මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් එකම භූමියක සමස්ත ජනතාව එකතු කරන්නට. මෙතන සමහර මුස්ලිම් බැතිමතුන් එනවා. දමිළ බැතිමතුන් එනවා. සිංහල බැතිමතුන් එනවා. එයාගේම ක්‍රිස්තියානි බැතිමතුන් එනවා. අපි ඔක්කොම එකම තලයක ඉඳලා අපිට ඒ ආගමික ක්‍රියාවන් වෙත නිරත වෙනට පුළුවන් නම් මෙතනින් තමයි අපි සංහිඳියා අපි ගොඩනගන්නේ. ඒක තමයි කාලීන වශයෙන් අද සමාජයට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒතර මේ වගේ වැඩසටහන් අපි ඉදිරිපත් කිරීම හරහා ජනතාව ඒකරාශී කළා අපි ජනතා සහභාගීත්වයේ මත යම් කිසි ආගමික පදනමකින් යම් ක්‍රියාවලියක් කොහොමද මේ රටේ ගොඩනගන්නේ. මේ පණිවිඩය අද අපිට දෙන්නට පුළුවන් මේ බඳු ඌ වැඩසටහන් ඔස්සේ. නැත්නම් මේ සමස්ත ජනතාව අපිට එකතු කරන්න ලැබෙයි. මේ ඔවුන් ඔවුන් සාධාර්මික චින්තනයක් හරහා හොඳ සිතුවිල්ලක් පෙරදරි කරගෙන එකම භූමිකාවක එකම මාතෘකාවක් යටතේ ගොනු කිරීමේ හැකියකම අපි උදා කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි සාක්‍ය සිංහ මංගල්‍ය අපි දකින්නේ හරවත් බලවත් නැනවත් ක්‍රියාවලියක් ඇටියට. අපේ අපතුරේ ඔබ වහන්සේගේ අදහස බොහොම වටිනා. මොකද හේතුව දැන් මේ වැඩ කටයුත්ත කරද්දී අපේ බලාපොරොත්තු වන්නේ හැම මොහොතකම රටට යහපතක් සිදු කිරීම. ඉතින් ඒ නිසා මේ කටයුත්තත් එක්ක ආදරණීය ඔබ නිරන්තරයෙන් අත්වල බැඳ ගන්නවායි කියන විශ්වාසය අපිට තියෙනවා. අප අද්දකීම් තුලින් දන්නවා ලක්ෂ ගණනෙන් මහ සෙනගක් ඒ පුණ්‍ය භූමින් කරා ඇදී එන්නේ අප කෙරෙහි තිබෙන විශ්වාසයත් ඔබ තුල තිබෙන ශ්‍රද්ධාවේ වටිනාකමත් නිසාමයි. ඉතින් හෙට දවසේදී ආරම්භ වන හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය ඔබට නැතින් දැක ගන්නට අප ආරාධනා කරනවා. විශේෂයෙන්ම හෙට දවසින් ආරම්භ වන මේ වැඩ කටයුතු 13 වනදා අලුයම් කාලය තුරුම වන තෙක්ම රිදී විහාර පුණ්‍ය භූමිය තුල පවත්වන සූදානමින් පසුව 14 වනදා දිනය දක්වාම රාත්‍රී කාලය දක්වාම මගදිගට ඔබට කපිලවස්තුපුර සර්වජ්‍ය ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනිමින් හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනට සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ හැමදෙනා අපිට ලැබිලා තියෙන කාලය අවසානයේ ඔබ වහන්සේට බොහෝම පින් අපිත් එක්ක සම්බන්ධ වුණාට හෙට දවසේදී ඔබ වහන්සේ සම්බන්ධ වෙලා අපි විවිධ කටයුතු සාකච්ඡා සිද්ධ කරන්න බලාපොරොත්තු තමයි සමුදෙන්නේ. හේතුවදින අපි හෙට ඔබට ආරාධනා කරනවා එන්න රිදී විහාර පූජා භූමියට. මොකද හේතුව හිරු ශාක්‍ය සිංහ මංගල්‍ය සියසින් දැක ගන්නට එහි වටිනාකම ඔබට දැනගන්නට දැක ගන්නට අවශ්‍ය කරන පසුබිම අප සියල්ල ගොඩනගලා තිබෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනවා. රැඳී සිටින්න මිදෙන උදෑසන සමගින්. වඩාත් හිරුමැදුර සමගින් හිරුමැදුරේ කතා කරන මේ නිවාස ගැන වගේම නිවසත් එක්කම තියෙන බොහොම සුන්දර උද්‍යානයකුත් ඔබට තියෙනවා නම් එහෙම අර හිතේ තියෙන සතුට ඒ වගේම තියෙන ආඩම්බරය හිතේ තියෙන අපි අර කතා කරන නිදහස මේ හැමදේම වැඩි වෙනවා කියලා අපිට හිතෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රය ඉතාමත් පුළුල් ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රයේ තියෙන විශේෂඥ දැනුම තියෙන උදවිය අපි මේ විශේෂාංගයට කැඳවාගෙන ඔවුන්ගේ අත්දැකීම් සමගින් ඔබට යම් කිසි දැනුමක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. අද අපි එකතු කරගන්න ශිල්පියා ප්‍රවීණ නිර්මාණ ශිල්පියෙක් හැටියට මා ඔබට හඳුන්වා දෙන්න සූදානම් තිලක් ජයන්ත මහතා. අපි ආයුබෝවන් සූදානම් කියලා ඔබට පිළිගන්නවා. මාර නිර්මාණ ශිල්පියෙක් කියලා ඔබව හඳුන්වලා දෙන්නේ මොකද ඔබේ ක්ෂේත්‍රයන් පුළුල් පරාසයක විහිදෙන ඔබ චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය වෙන්න පුළුවන්, උද්‍යාන අලංකරණ ශිල්පය මේ හැම ක්ෂේත්‍රයක් තුළටම ඔබ ගමන් කරනවා. වසර 30ක පමණ අත්දැකීමක් එක්කයි අපිට අද මේ දැනුම බෙදා දෙන්න සූදානම් ඉන්නේ. අපි අද කතා කරන මේ උද්‍යාන නිර්මාණ ශිල්පිය කියන ක්ෂේත්‍රය ගැන කතා කරද්දී ඔබ සූදානමින් පළවෙනියටම ඉන්න සූදානමින් ඉන්න ක්ෂේත්‍රය මොකද්ද අපි කතා බහ කරන්න මේ තුල නිර්මාණ ශිල්පියේ අපිට ඔබ හඳුන්වා දුන්නා වගේම නිවසක් තුල ජීවත් වෙනකොට ඒ නිවස තුල ජීවත් වෙනකොට ඒ නිවස තුලින් පරිබාහිරව නිවස තුල ඊළඟට පරිබාහිරව මානසික නිදහස මානසික ඒකාග්‍රතාවය මානසික සංයමය මේ දේවල් තුලට හිත ගොනු කරගන්න පුළුවන් නම් තමයි සදාතනික සතුටක් තියෙන්නේ. එතකොට අපිට නිවස වගේම නිවසටත් වඩා ප්‍රබෝධයක් ඇති කරන ගෙමිදුල උද්‍යානය පරිසරය ප්‍රතිනිර්මාණය කරගන්නේ කොහොමද කියලා කතා කරන එක මම හිතන්නේ ඔබේ ප්‍රවිෂ්ඨයට ඉතා වැදගත් වෙයි. අපි මේ දකින පළමු රූප රාමුවේ ඔබ නිර්මාණය කරපු ගෙමිදුලක් අපි දකින්නේ. මේ නිර්මාණයත් එක්කම කතා බහ කරමු. මට පේන හැටි නම් මේ ඉඩම ටිකක් අර තැනිතලා එහෙම ඉඩමක් නම් නෙමේ වගේ. කොහොමද මේ ඔබේ නිර්මාණය? ඔව් මේ බෑවුම් සහිත ඉඩමක්. මේ මේ මේකේ වැදගත් වෙන්නේ මේ ගෘහ නිර්මාණයේ තියෙන ඒකාග්‍රතාවය. ඒ ගෘහ නිර්මාණය සහ ගෙයුන එක්ක තියෙන සැබඳියාව. ඒ තුලින් තමයි මේක සුන්දරත්වය මතුවෙන්නේ. දැන් අද වෙනකොට
ලංකා කලා ඉතිහාසයේ ගෘහ නිර්මාණ ශිල්පිය ඉතා ඉහළ මට්ටමකට ඔවුන්ගේ සංකල්ප ගොඩනගනවා. එතකොට ඒ සංකල්ප මත ගොඩනගන අපේ ගෙවෙන ඉන්නතම් බිතු කැටයමක් ඊළඟ දිය ඇල්ලක්. ඒ වගේ කාරණා තුන ඒකත් එක්ක ගැළපීම තමයි තියෙන අභියෝගය. ඉතින් මේ 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 නිර්මාණයත් මේ මේ ගෘහ නිර්මාණයත් ඉතාම සාර්ථක ඉතාම සොඳුරු ගෘහ නිර්මාණයක්. ඒ ගෘහ නිර්මාණයේ තුලට අපි කොහොමද ප්‍රවිෂ්ඨ වෙන්නේ? ඒ ගෘහ නිර්මාණයත් එක්ක බද්ධ වෙන්නේ කොහොමද? ඒකත් එක්ක නොගැටීමක් ගැටීමක් ඇති නොවෙන්න කොහොමද අපි ගනුදෙනුව කරන්නේ කියන එකේ සාර්ථක තැනක් තමයි අපි මේ දකින්නේ. මේ උද්‍යානයේ අපි දැක්කහම ඔබ නිර්මාණය කරලා තියෙන දේවල් ගැනත් විශේෂයෙන් සඳහන් කරමු. විශේෂ පැල වර්ග, තුන වර්ග යොදාගෙන තියෙනවාද? අපි ඒ ගැනත් මතක් කිරීමක් කරමු මේ උද්‍යානය තුල. ඔව් මේ මේ අපි මේ යොදා ගන්නා ද්‍රව්‍ය යොදා ගන්නා ආකාරය ඒක කාරණා තුනක් මත තමයි බලපාන්නේ. මුලින්ම මම මුලින් කිව්වා වගේ මේ ගෘහ නිර්මාණයේ තියෙන ශිල්පීය ගුණය ඒකට අනිවාර්යයෙන්ම අපි ගැලපෙන්න ඕනේ. ඊළඟට මේ ගෙහිමි මේ අපේ සේවාදායකයාගේ සිතුම් පැතුම්. ඒ සේවාදායකයාගේ සිතුම් පැතුම් එක්ක මේ ගැලපෙන්න ඕනේ. ඊට පස්සේ මේ පරිසරය මේ මේ ඉරු එළිය ඊළඟට සුළඟ වැසි ජලය ඒ කාරණා තුනත් එක්කත් ගැලපෙන්න. මේ කාරණා ත්‍රිත්වයම අපි දිනාගත්තොත් තමයි මේක සොඳුරු නිදහස ඔබ කියන විදිහේ සොඳුරු ඉමක් වෙත මේ ඉන්න මේ ගේ තුල ජීවත් වෙන අයට මේ ඇති වෙන්නේ. ගොඩක් වෙලාවට දැන් පිහිනුම් තටාකයකුත් තියෙනවා. ඒ වගේම මේ නිවසේ යම්කිසි ඉඩක් තියෙනවා ඇත්තට මේ හොඳ නිර්මාණ කාර්යයක් කරන්න. මේ ජලය බැස යාමේ ආකාරය ඒ දේවල් කොහොමද සාමාන්‍යයෙන් ඔබ යොදාගත්තේ මේ මේ ඉඩම තුල? ඔව් මුලින්ම අපි මේ වගේ නිර්මාණයක් කරනකොට සාකච්ඡා කරන්න ඕනේ. අපි ඉවසන්න ඕනේ, කාලයක් ගන්න ඕනේ. මේ මේකේ දැන් මේක ව්‍යාපාරයක් විදිහට යොමු වෙමින් පවතින ශේත්‍රයක්. නමුත් ඒ ව්‍යාපාරයෙන් ඔබට ගිහලා මේක නිර්මාණකරණයක් මේ කලාවක් මේකට අපි දායක වෙන්න ඕනි ටිකක් ඉවසීමෙන් කියන එක මේ නිර්මාණ ශිල්පියෝ නිර්මාණකරණ යෙදෙනා හිතනවා නම් මේ මේ සාර්ථකත්වයට යන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ වගේ නිර්මාණයක් කරන්න මාස 3ක වඩා කාලයක් අපිට ගත කරන්න වෙනවා. ඊට පස්සේ මේ 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 නිවසට කොහෙන්ද එරුවෙලිය පතිත වෙන්නේ? මේ මේ උද්‍යානයට කොහෙන්ද එරුවෙලිය පතිත වෙන්නේ? ඊළඟට මේ වැසි ජලය කොහෙටද ගලාගෙන යන්නේ? එතකොට ඒ ඊළඟට සුළඟ කොයි අතින් ගලාගෙන ඇවිල්ලාද මේ නිවසට ඇතුල් වෙන්නේ? එතකොට ඒ කාරණාවල තියෙන ගැඹුර තේරුම් අරගෙන තමයි මේ සාර්ථක මේකට අපි ගලප්පන ගස්වැල් ඊළඟට අපි එකතු කරන වෙනත් අංගෝපාංග හරියට මිස්ථානගත කරගන්න ඒ කාලය ඒ අවබෝධය තුලින් තමයි අපිට හැකි වෙන්නේ. සමහරලාවට දැන් මේ අපි දකින්නේ තවත් නිවසක ඔබ කරපු උද්‍යාන සැකැස්මක් නිර්මාණයක්. අපි ඒ ගැනත් විස්තර කරමින්ම කතා කරමු. සමහරලාවට ඔව් මේක මුලින්ම අපි මුලින් දැකපු උද්‍යානයේ තීච්ච ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයට ගැලපෙන්න කරපු ඒ උද්‍යානයට වඩා මේ උද්‍යානයේ වෙනස් දෙයක් තමයි කියපාන්නේ. මේ 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 නිවසට මේ උද්‍යානයට ඇතුල් වෙන කෙනෙකුට අර තියෙන සරලකම අරකෙ තිබිච්ච සමාධිය යෙන් ඔබට ගිහිල්ලා මේකේ විසිදුරු බව තමයි මේ උද්‍යානෙන් කියපාන්නේ. මේක මේ ගෙහිමියන්ට මේ ගෙහිමියන්ගේ තියෙන ඉල්ලා ඕනෑපාකම් වලට ඉල්ලා සිටින දෙයට සහ ඒ ගෘහ නිර්මාණ ශිල්පයට ඉතාම ගැලපෙනවා. එතකොට මේ 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 නිර්මාණය තුල වර්ණ මේ නිර්මාණ තුල ගොනු කරපු හැඩතල මේ නිර්මාණ තුල ගොනු කරපු අවකාශ මේ නිර්මාණය හරි මේ 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 තුල ජීවත් වෙන අයගේ හිතුම් පැතුම් වලට ඉතාම යෝග්‍යව ගලපපල හැකි වෙලා තියෙනවා. සමහරවිට අපි දකිනවා සමහර නිර්මාණ ශිල්පීන් දැන් යම් යම් එළවලු වර්ගත් තමන්ගේ ගෙවැත්තට ගෙනල්ලා සිදු කරන නිර්මාණ අපි කලින් වැඩසටහන් වලදී කතා බහ කරා. ඔබත් ඒ හා සමාන දේවල් කරනවද නැත්නම් කොහොමද මේ නිර්මාණයත් සකස් වෙන්නේ? මේ අපි දියැලකුත් දකිනවා සුන්දර විදියට. ඔව් අපි නිර්මාණයක් ගෘහයක් ආශ්‍රිතව නිර්මාණයක් ගොඩනගනකොට ඒ කියන්නේ ගෙමිදුලක් කියලා අපි දකිනවා. අපේ ගමේ තිබුණ ගෙමිදුල. දැන් අපි උද්‍යාන අලංකරණය කියලා. එතකොට මේක ගෘහ අලංකරණය වෙලා තියෙනවා. ඊට පස්සේ මේක පාරිසරික වාස්තු විද්‍යාව, එතන පාරිසරික මනෝවිද්‍යාවට නම් මේක තීව්‍ර වෙච්ච විෂයක් වෙනවා. එතකොට මේ විෂය තුල ඔබ යෝජනා කරනවා වගේ අපිට මේ මේ උද්‍යානයම ඒ කියන්නේ අර්බන් ඒ කියන්නේ ඒ ඒ උද්‍යානය තුලම අපිට සියලු ඕනෑපාකම් ඉටු කරගන්න පුළුවන් විදිහට ගනුදෙනුව කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි හැමතිස්සෙම තෝරා බේරා ගන්න වෙනවා කොයි තැනද කොයි වෙලාවේද කොයි විදිහටද අපි අපේ සේවාදායකයට ගැලපෙන විදිහට අපේ මේ නිර්මාණකරණය ඒ කියන්නේ අපි දැන් මේ 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 උද්‍යානය සකස් කරනකොට මේකේ හැම තැනම 24/7
ප්‍රයෝජනවත් විදිහට තමයි සකස් කරේ මේකෙත් එළවලු පළතුරු ඊළඟට පලා වර්ග සේවාදායකයටම නෙලා ගන්න පුළුවන් විදිහට තැන් තැන් වල ස්ථානගත වෙලා තියෙනවා අපි ගොඩක් කලවට දකින්න ඔබ හරිත පැහැය මේ කොළ පැහැය තිබෙනවා ඔබේ මේ උද්‍යාන අලංකරණ ශිල්පය තුල ඇතරම මේ දැන් මේ තනකොළ නිර්මාණයන් තනකොළ යොදාගෙන තිබීම තුලින් ඇතරම මහත් ලොකු සිසිලසක් ගේ ඇතුළට එනවා නේද ගොඩක් අවස්ථාවල හරිත වර්ණය මනසට ඉතාම යෝග වර්ණයක් හරිත වර්ණය යොදා ගැනීම හරිත වර්ණයේ වැඩියෙන් පාවිච්චි කිරීම තුල ඒකේ අවකාශයත් අපිට ගොඩනගන්න පුළුවන්. ඒ අවකාශය තුළ මානසික සහනයක් ලබන්නත් පුළුවන්. මේ රූප ගැනත් යම් කිසි සඳහනක් කරනකෝ මේ මේ කොහෙන් හරි මිලදී ගත්තේ වද නැත්නම් ඔබ විසින් නිර්මාණය කරනවා. ඒ කියන්නේ උද්‍යානයක් නිර්මාණය කරන උද්‍යාන නිර්මාණකරුවෙක් කියන්නේ කියන එක ඔප්පු වෙන්නේ එතෙන්දී. මේ සංකේතයත් එක්කම කතා කරා. ඔව් මෙතන තියෙන නිදහසේ මේ 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 ගෙහිමියාගේ සහ ඒ ස්වාමි දුවගේ තියෙන බැඳීම තමයි ඒක ඒක තියෙන්නේ ගෙයි පිටිපස්සෙටත් ඒගොල්ලෝ විවේකයෙන් ඉන්න තැන තමයි ඒගොල්ලන්ට පෙනෙන්න තමයි ඔක නිර්මාණය කරලා තින්නේ. ඔය කෑම කාමරේට පෙනෙන කදබු බිතු කැටයමක්. ඒ ස්වාමි දුවගේ පෙනුම තමයි එතන තින්නේ. එතකොට ඒ ඒ ස්වාමි පුරු ස්වාමි භාර්යා අතර තියෙන සහබැදියාව තමයි මේ මේ බිතු කැට මේ මේ උද්‍යාන අලංකරණයේ තුලම ගොනු වෙලා තින්නේ. ඊළඟට ඒ ඒ නිවසේ ඉන්න සුරතලාට පවා ඊට විශේෂී ස්ථානයක් ගොනු කරමින් ඊට සාර්ථකව මගේ අතින් නිර්මාණය වෙච්ච නිර්මාණයක්. ඔව් සමහරලාට ඇත්තටම මේ අපි දකිනවා දැන් ගෙදර ඉන්න සුරතලාට ඒක වෙනම තැනකින් කූඩුවක් තිබ්බහම ඒක ටිකක් අර වෙනස් විදියට පේනවා. හැබැයි ඔබ යම් කිසි ආකාරයෙන් ඒක වෙනස් විදියට නිර්මාණය කළා දෙනවා මේ පරිසරයටම එකතු කරගෙන. ඔව් උද්‍යානයේ මේ කංගයක් විදියට උද්‍යානයේ අපි මේ දකින්නේ පොඩි දියඇල්ලක් එයාට පොඩි පාලමක් එයා එයා සුරතලාටත් ලොකු වටිනාකමක් දෙන විදිහට තමයි නිර්මාණය කරේ. දේවදායකින්ගේ උවමනාව මගේ තීන හැඟීමුත් මගේ හැකියාවත් එකතු කළා තමයි ඉතාම සාර්ථක නිර්මාණයක් විදිහට මේක නිවැරදි විවරු. හොඳයි අපි මේ ගොඩක් කලාවට දැන් මේ නිර්මාණයත් එක්කම කතා කරද්දී දැන් ඔබේ නිවස යම්කිසි ආකාරයකින් මේ තියෙන දේවල් ඔබ කොහොමද සකසා ගන්න කියලා ඔබටත් යම්කිසි දැනුමක් එකතු කරන්න අපි මම හිතන්නේ තිලක් මහත්මයාත් එක්ක කතා කරන්න ඕනේ. දැන් යම් කෙනෙක්ට තමන්ගේ නිවසේ ඉස්සරහා තියෙන ඉඩකඩ තුල තමන්ට යම් දෙයක් කරගන්නවා නම් එහෙම ඔබ ලබා දෙන උපදෙස් එහෙම කොහොමද අපේ නෑ අපි මේ මූලික පණිවිඩය අපිට අපේ ගැමි අපි ගමින් කොළඹට මේ තමයි ආවේ ගමට තමා තම ආදරේ. ඔව් ගමෙන් ලැබපු අත්දැකීම. ඒ කියන්නේ අපේ ගෙවල් වල ඉස්සරහා වැලි මලුවක් තිබුණා. අම්මා හැමදාම මේ වැලි ටික අතු ගෑවා. ඊට පස්සේ පොල් එලි වලින් හදපු පාත්තියක් තිබුණා. අක්කලා යාළුවන් ගෙවල් වලින් ගෙනල්ලා මල් පැලි ඉඳුවා. ඒ ඒ පිරිසිදුකම ඒ පවිත්‍රතාවය නිතරම අපේ නිවෙස් වල තිබුණා. ඊට පස්සේ අපි කොළඹට ඇවිල්ලා කලා අධ්‍යයනය කළා. ඊට පස්සේ මේ 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 විෂයට ප්‍රවිෂ්ඨ වුණාම තාමත් මම හොයනවා කෝ ඒ වැලි මලුව. කෝ අපිට බැරි වුණා නේද තාම මේ උද්‍යානය තුළ වැලිමූලියක් හදලා දෙන්න. එතකොට ඒ ඒ වගේ දේවල් අපිට નિરાයාසයෙන් එකතු කරගන්න පුළුවන්. මම කියන්නේ හැම මේ මේ නම් අපි දකින ටිකක් විශාල ඉඩමක ඔබ කරපු නිර්මාණයක්. ඔව් ඒ කියන්නේ මේ 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 නිර්මාණයේ තියෙන්නේ ධන කුවේර යෙකුගේ විශාල ඉඩමක් එක්ක නිර්මාණයක් වෙන තැනක්. එතකොට ඒ වගේ නිර්මාණය තුලත් තියෙන සරලකම තමයි ආයි අපි එකතු කරලා තියෙන්නේ කියන එක තමයි මේකේ පෙන්වන්න උවමනාව කරලා තියෙන්නේ. නමුත් මේකේ තියෙනත් ඔබ කියන හරිත වර්ණය තමයි වැඩියෙන්ම තියෙන්නේ. මේකේ විශේෂිත වතුර මලක් යොදලා තිනවා. මේකේ තියෙන මේ පවුඩර් බව එකතු කරගන්න නිවසේ තියෙන ජලය ඒ වගේම හරිත පැහැය මේ හැම දෙයක්ම එකට එකතු කරගෙන පරිසරයේ තියෙන සුන්දරත්වයත් එක්ක කරපු නිර්මාණ කිහිපයක් තමයි ඔබ මේ දකින්නේ. ප්‍රවීණ නිර්මාණ ශිල්පී තිලක් ජයන්ත මහතා විසින් සිදු කරපු ඒ වගේම දැන් මෙතන නම් ඉතාමත් හොඳ ගස්කොලන් අපි දකිනවා මේ නිර්මාණය තුළ. මම අර කලින් සඳහන් කළා වගේ දැන් කෙනෙක්ට ඇත්තටම මේ වගේ ඉඩකඩක් තියනා වෙන්නත් පුළුවන් නැත්නම් තවත් පුංචි ඉඩකඩක් තියනා වෙන්නත් පුළුවන් ඔබ කිව්ව ආකාරයට ඔබ මේ පරිසරය තියෙන සුන්දරත්වය නැවතත් එකතු කරන්නේ කොහොමද මේ 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 තියෙන නිර්මාණත් මම හිතන්නේ ඔබ විසින් කරපුවා වෙන්න ඕනේ මේ ඔව් මේ මිලදී ගන්නත් පුළුවන් අපිට ආයතන වලින් මේ මිලදී ස්ථානගත කිරීම තමයි උත්තරින් මම කරලා තියෙන ඔය බංකුවක මේ වෙළඳ පොලේ අපේ හිතවත් නිර්මාණය කරපු එකක් අර ඒවත් අර හරි නිර්මාණයේ තොරගෙන හරි තැන ස්ථානගත කිරීම වැදගත් කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ ස්ථානගත කිරීම සහ අවශ්‍යතාවයට අනුව අවශ්‍යතාවයට ගැළපෙන අනුව ස්ථානගත කිරීම සහ ඒක පරිහරණයට ලේසි වීම නඩත්තුවට පහසු වීම ඊළඟට ඕනෑ අපාගම් වලට ගැළපීම ඒ වගේ තියෙන මනෝවිද්‍යානු කාරණා ටිකක් මේක එකතු වෙන්න ඕනේ කලාත්මක කාරණා අස්සේ ඔබ නිර්මාණයක් කරාට පස්සේ ගොඩක් කාලවලට මේ නිර්මාණය කරපු කාලේ සාමාන්‍ය මාසයක් දෙකක් යනකම් ඒක බොහොම ලස්සනට ඒ විදිහටම තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙක්ට gedera ඉන්න අය තමයි පස්සේ ඒවා නඩත්තු කරන්න ඕනේ.
මේ දැන් මේ දකින්නෙත් අපි මේ වාහන අපි අර කලින් සඳහන් කරපු නිවසේම වාහන ගමන් කරන්න තියෙන මග නිර්මාණය වෙලා තියෙන ආකාරය දෙපස ලස්සන ගස් වලින් අලංකාර වෙලා තියෙනවා අර නඩත්තු කිරීම කියන කාරණේදී අපි කොහොමද මේ දේවල් කරන්න පහසු වෙන්නේ එතනදී මම යෝජනා කරන්නේ මේ උද්‍යාන අලංකරණය කියන එක ඔබ මේ ව්‍යාපෘතියක් විදිහට වෙන ආයතනයකට බාර දෙනවට වඩා මේකට උපදෙස් අරගෙන ඔබම මේ උද්‍යාන අලංකරණය කරගත්තොත් මොකද නිවස කියන ව්‍යාපෘතිය නිවස තුල ඔබට ඇති වෙන ඒකායන ගතිය ඒ කියන්නේ ඒකෙන් නැති වින්දනයක් ඔබගේ නිවසේ තුල ඔබගේ නිදර කාමරයේ දැනිල්ල අරනකොට සමම්පිච්ච වැලකින් සමම්පිච්ච මලක් පිපිලා සුළඟක් ඒ සුළඟත් එක්ක සමම්පිච්ච සුවඳක් නිවසට එනවනම් ඒ සමම්පිච්ච වැලගාවට ගිහිල්ලා ඒකේ මුල අතපත ගාලා බලනවා නම් මුලට වතුර වැටිලාද මේක සමම්පිච්ච මල් කීයද තියෙන්නේ ඒ වගේ දෙයක් ඔබට හැඟීමකින් ඔබගේ උද්‍යානයේ ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක සදාකාලිකව පවතී. අපි ව්‍යාපෘතියක් විදිහට ඔබගේ නිවසට ඇවිල්ලා මේක ගොඩනගලා දුන්නොත් ඒක ඔබට නඩත්තු කරන්න ඔබට හැකියාවක් තියනවාද කියලා මම දන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ අපිට පුළුවන් මේකට උපදෙස් දෙන්න. මට අවුරුදු 30ක මේ ශාස්ත්‍රයේක රැඳිල්ල මගේ අධ්‍යක්ෂි. අද වෙනකොට මම කැමතියි ඔබට දායාද කරන්න මගේ දැනුම විදිහට. වේවිනි ස්තුතියි ඇත්තටම මේ නිර්මාණ ශිල්පී තිලක් ජයන්ත මහතා ප්‍රවීණ නිර්මාණ ශිල්පී මේ දැන් ඔබ අර කලින් කිව්ව කාර්ය මා නැවතත් මතක් කරනවා ඔබ නිර්මාණයක් සිද්ධ කරලා දෙනවා හැබැයි එතනින් එහාට ඒ රැක ගැනීම සහ ඒට ආදරය කිරීම තියෙන්නේ ඔබ සතුවයි ඔබ කලින් කිව්වා වගේ ගහක් පැල කරලා නම් ඒකට වතුර ටිකක් දාලා ලස්සනෙන් ආදරයෙන් ඕන් මේ සැලකුවොත් එහේ මේ ගහට අනිත් දවසේ ලස්සනට මලක් පීදලා ඔබේ හිතත් තවත් සුවඳවත් කරයි සතුටටපත් කරයි කියන අදහස තමයි අපිට දෙන්න තියෙන අවසාන වශයෙන් අපේ විශේෂාංගය තුළ ඔබට යමක් කියන්න ඇති අපේ ජනතාවට අපි මතක් කරලම විශේෂාංගයෙන් සමු ගන්න සූදානම්. මම නිතරම මතක් කරන්නේ අපේ ගම මතක් කරගමු. ගමේ සුන්දරත්වය මතක් කරගමු. ගමේ තියෙන සුන්දරත්වය ඔබේ උයනට ගෙමු. ඒ නිතර ගමට යමු. ඒ ගමේ තියෙන වෙල් එළිවල තියෙන ඒ පුවක් ගහක්, කෝපි ගහක් අපි වත්තේ ඉඳගමු. කෝපි මල් වල තියෙන සුවඳ, කෝපි ටිකක් වේල් ලැබුවාම තියෙන රසය අපි උද්‍යානට ගෙමු. ලස්සන ගීතයකුත් තියෙනවා ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ නෙක උයන් වතු මැදින් හමා යයි මද මන්ද මාරුතේ සුඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි කියලා ගීතයක තියෙන සුන්දරත්වය ඔබේ නිවසේ ඔබේ මේ ගෙබිමේ මේ හැමතැනම උද්‍යානය තුලත් එනවා නම් මං හිතන්නේ ඔබේ හදවත තවත් ආදරණීය වීවි ලස්සන වේවි අපි බෙහෙවනි ස්තුතියවන්ත වෙනවා අද ඔබතුමාට අපි විශේෂාංගය හා සම්බන්ධ වුණාට අපි ඉදිරියේදීත් ඔබ හා කතා කරන්න සූදානම් වෙන්නේ මේ විශේෂාංගයෙන් සමුගෙන යනවා හැබැයි හිරු ටීවී සමග නිරන්තරයෙන් රැඳී ඉන්න කියලායි අපි ඔබට निकुयन वतु में हमाई नग मंद मारुते सुंदर में अप पैतुम सुपिपेना हित मितुरु वसत काल यई पिपेना इतने तुरू मसत काल आई
සුරූපී විශේෂාංගෙන් හමු වෙන්නේ ඔබ සුරූපී කියන්නේ ඔබ ලස්සන කරන විශේෂාංග. ඉතින් අද දවසේ අපි මොන වගේ කාරණාවක් පිළිබඳවද කතා කරන්නේ? අපි හැමදාමත් ඔබේ රූපය ගැන තමයි අනිවාර්යෙන් කතා කරන්නේ. සම ගැන, සමේ සුන්දරත්වය ගැන, පහපත් බව ගැන මේ හැම දෙයක්ම කතා කරන අතරවාරේ අපි හිසකෙස් ගැන තමත කරන්න බැහැ නේද? ලස්සන කොණ්ඩයක් තියෙනකොට ඒ කොණ්ඩෙත් අනිවාර්යයෙන්ම සුන්දරත්වයට හේතුවක් වෙනවා. හැබැයි කොණ්ඩෙ සුදු වුණොත් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් නේ. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරේකුත් අරගෙන තමයි අද දවසේ අපි සුරූපී විශේෂාංගෙන් ඔබව හමු වෙන්නේ. බලමු සුදු කෙස්වලට, සුදු හිස කෙස්වලට මොකක්ද තියෙන විසඳුම කියලා අද දවසේදී අපි මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක ඉන්නවා ඉනොමික්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ අධ්‍යක්ෂක මල්කා ගම්හේවගේ මහත්මිය. ආයුබෝවන් සුබ දවසක් ඔබට. ආයුබෝවන් තානියා. අපි මේ මුලින්ම කතා කරමු. ඇත්තට මේ සුදු හිස කෙස්වලට අරගෙන ආපු විසඳුම මොකක්ද කියලා. ඔව්. ඇත්තටම මේක ලොකුම ප්‍රශ්නයක් මේ කාලේ. මේ වයස් වේදිකින් තොරව දැන් කොණ්ඩවල් සුදු වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේකට අපි ගෙනල්ලා තියෙනවා විසඳුමක් විනාඩි 5කදී ෂැම්පු එකක් වගේ තමන්ගේ සුදු හිසකෙස් වර්ණ ගන්නව ගත හැකි නිෂ්පාදනයක්. ඇත්තටම අපි මේක ගෙනල්ලා තියෙන්නේ සිංගප්පූරුවෙන්. මේක ඩේසි හෙයා ඩාක්නින් ෂැම්පු කියලා තමයි අපි කියන්නේ ඩේසි කලර් ෂැම්පු. මේක විනාඩි 5යි කාලය. තමන්ට තමන්ගේ සුදු හිසකෙස් තනියම සැලොන් එකකට යන්න අවශ්‍යතාවයකුත් නැහැ. තමන්ට තනියම මේක පාවිච්චි කරන්න පුළුවන් නානගමම. හා හා ඩේසි හෙයා කලර් ෂැම්පු. ඒ විදිහට තමයි ඒක හඳුන්වන්නේ. නේද? එතකොට දැන් මේක කලර් කියලාත් තියෙනවා. එතකොට මේක හෙයා කලර් වෙන දේකුත් තියෙනවා. එතකොට ෂැම්පු කියලාත් කියනවා. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තට මේක ෂැම්පු එකක්ද නැත්නම් මේක හෙයා කලර් කරන එකක්ද මොකක්ද කියලා. මේකට දෙන උත්තරේ මොකක්ද? ඇත්තටම මේක ෂැම්පු එකක් වගේ අපි යූස් කරන්නේ හෙයා කලර් එකක්. ඒ වගේම තමන්ගේ හිසකෙස් පිරිසිදු වෙනවා. ඒ විතරකුත් නෙමෙයි මේකේ ප්‍රතිකාරයක් තියෙනවා. මේකේ ප්‍රතිකාරයකුත් තමන්ට ලැබෙනවා. මේක ඖෂධ වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ නිෂ්පාදනය කරලා තියෙන්නේ සිංගප්පූරුවේ ඉහළම ප්‍රමිතියට හදපු නිෂ්පාදනයක්. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකාවේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපිට අනුමැතිය ලැබිලා තියෙන අතරම මැලේසියාවේ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශල අනුමැතිය මේකට ලැබිලා තියෙනවා. හොඳයි. එතකොට අපි මේ චුට්ටක් කතා කරමු. මේක දැන් මේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. ගොඩක් දේවල් මිලදී ගන්න කලින් පාරිභෝගිකයන් දැන් බුද්ධිමත් බොහොම. ඒ නිසා වෙළඳපොළට ගියාම මේක හොඳ දෙයක්ද මේ කොයි වගේ නිෂ්පාදනයක්ද කියලා හොයලා බලන්න සූදානම්. මේ නිසා අපි මෙහි ප්‍රමිතිය දැන් මෙහි ගෙන්වන රට සිංගප්පූරුව කියලා කිව්වා. මේ ප්‍රමිතිය පිළිබඳ මොනවද තියෙන දක්ෂීද? අංක 1 සිංගප්පූරුවේ අංක 1 විකිනෙන නිෂ්පාදනයක් මේක. ඒ වගේම ලංකාවට ප්‍රථම වතාවට අපේ ඉනොමික්ස් ඉන්ටර්නැෂනල් ආයතනය තමයි ෂැම්පු ඩයි එකක් හඳුනලා දුන්නේ. එතකොට ඇත්තටම මේක දැන් අවුරුදු 3ක් විතර වෙනවා අපි මේක පටන් අරගෙන මේක ගෙන්වන්න පටන් අරගෙන. ඒ කාලේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ කට්ටිය දැනගෙන හිටියා කියලා ෂැම්පු එකක් තියෙනවා කියලා කොණ්ඩේ කළු කරන්න පුළුවන්. ඉතින් මේක අපි ගෙනාවේ සිංගප්පූරුවේ මේක මේ ඉතාමත් ඉහළම තත්වයේ නිෂ්පාදනයක් නිසා කිසිම අහිතකර භාවයක් නැහැ. බෙහෙත් වර්ග වලින් තමයි හදලා තියෙන්නේ. ඖෂධ වර්ග, ඒ කියන්නේ ශාකසාර, තෙල් වර්ග ඒවා මිශ්‍රණයකින් තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. හොඳයි. ඒ නිසා බය නැතුව මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සුදු හිසකෙත් තියෙනවා නම් ඔන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි ඩේසෙහා කලර් ෂැම්පු අපි මේ විදිහට ඔබට හඳුන්වන්නේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔබට දැනගියා ගන්නට පුළුවන් මෙන්න මේ කියන දුරකථන අංක වලට කතා බහ කරලා තිරේ දිස් වෙනවා 0972 45 90
116 කියන දුරකථනයට කතා කරලා ඔබට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැන කියා ගන්නට තිරේ දිස්සෙනවා. ඔන්න මේ පිළිබඳ වැඩි විස්තර ඔබට දැනගන්නට පුළුවන්කමක් තියෙනවා ඒ දුරකථන අංකයෙන්. අපි දැන් හැම දෙයක්ම කිව්වා මං හිතන්නේ මොකද්ද මේක ෂැම්පු එකක්ද එතකොට මේක කලර් වෙන එකක්ද මොකක්ද එතකොට කොහෙන්ද ගෙන්වන්නේ ප්‍රමිතිය පිළිබඳ හැම දෙයක්ම කිව්වා. දැන් අපි කියන්න ඕනේ මේක කොහොමද භාවිතා කරන්නේ? පාවිච්චි කරන විදිය හරිම වැදගත්. මොකද විශේෂයෙන් අපි කිව්වා මේක තනියෙන් අපිට භාවිතා කරන්න පුළුවන් සලෝන් එකට යන්න නැතු. එහෙමනම් අපි මේක පාවිච්චි කරන විදිය ගැන චුට්ටක් කියමු. ඔව් මේක පාවිච්චි කරන හරි ලේසි. අපි මේක ඇතුලේ දීලා තියෙන ග්ලව්ස් එකක්. හරි? මේක ග්ලව්ස් එක අපි දාලා ග්ලව්ස් එක දාලා මේකේ ඉන්ස්ට්‍රක්ෂන් මේ පාවිච්චි කරන විදිය භාෂා තුනෙම අපි දීලා තියෙනවා. ග්ලව්ස් එක දාලා මේක කපලා තමන්ගේ අතට මෙහෙම වක් කරගෙන මික්ස් කරලා තෙත කොණ්ඩෙට ගාලා මසාජ් කරන්න තියෙන විනාඩි 3ක් විතර සම්භාහනය කරලා තව විනාඩි 2ක් ඉඳලා කියන්නේ කාලය හරියටම විනාඩි 5යි විනාඩි 5යි නිකන් වතුරෙන් හිසකේ සෝදා හරින්න තියෙන්නේ. ඉතින් මේක ගෑවා කියලා ග්ලව්ස් එක භාවිතා කරලා තමයි එහෙම නිකන් අත්ලට දාන්න නැතුව නේද? දාන්න නැතුව. ඒ කියන්නේ නියපොතු අස්සට එහෙම ගියොත් සාමාන්‍ය වෙලාවට කලයක රඳා පවතින පුළුවන් ඒක ඇතුළේ. ඒක නිසා අපි කියනවා ග්ලව්ස් එක දාලා ඔළුවට හොඳට මසාජ් කරලා විනාඩි 3ක් විතර විනාඩි 5ක් වෙනකොට ඒ කියන්නේ විනාඩි තව 2ක් ඉඳලා නිකන් වතුරෙන් හොදලා දාන්න. එතකොට මේක ගෑවුනා කියලා සමහරව තියෙන අපි ගෑවුනා. හරි කරදරයිනේ ගෑවම පැල්ලම් හිටින හැම මේකේ හැම මොනාවක්වත් නැහැ. පිරිමි කට්ටියටත් මේක තමගේ මූණේ රැවුල් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මුළු කොණ්ඩෙටම අපි භාවිතා කරනවද නැත්නම් අපේ සුදු හිස කෙස් වලට විතරක්ද මේක භාවිතා කරන්නේ කොහොමද? මේක පුළුවන් මුළු කොණ්ඩෙටම. මේක සුදු හිස කෙස් වලට පමණක්ම නොවේ. දැන් සමහර වෙලාවට ඔය එක රසායනික ද්‍රව්‍ය දාලා අපේ කොණ්ඩය වෙනස් වෙලා තියෙනවා නේද? ඒ වගේ වෙලාවෙදී තමන්ට තිබූ හිසකෙස් නැවත ලබා ගැනීම සඳහා ප්‍රතිකාරයක් වශයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ බෙහෙත් ද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නේ. ඒක නිසා ඒක භාවිතෙන් පස්සේ නැවත හොඳට පිරිසුදු මේ හිසකෙස් හොඳින් සෝදා හරින්න ඕනේ. ඔව් නිකන් වතුරේ කාලා ෂැම්පු මොනවද දාන්න නිකන් වතුරේ සෝදා හරින්න තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ගෑවම මාසයක් විතර රඳා පවතිනවා. සාමාන්‍ය මාසයක් වගේ තියෙනවා. ඒ අතර අපි කියනවා මුල හරියේදී සති 3කට වගේ වරක් එකක් පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් ඔක සැෂේ පැකට් විදිහටද ගන්න තියෙන නැත්නම් බොක්ස් එකක්ද කොහොමද? සැෂේස් තියෙනවා. තමන්ට තනි තනිව ගන්නත් පුළුවන්. බොක්ස් එකක් වශයෙන් උත් ගන්නත් පුළුවන්. සියලුම වෙළඳසැල් වල ෆාමසිස් වල දැන් වෙළඳපොලේ මේක තියෙනවා. එතකොට අපි සති 3කට වරක් තමයි භාවිතා කරන්නේ. මේක ඉතින් හොඳ විසඳුමක් ඒගොල්ලන්ට. හැබැයි තවත් ප්‍රශ්නයක් තියෙනවා මාල්ක මහත්මිය. මොකද මේ දැන් ආසාත්මිකතා වර්තමානයේ ගොඩක් දෙනෙක්ට ඔය තියෙන ප්‍රශ්නනේ. දැන් මේක හිම ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුළුවන් කියලා ඔබට විශ්වාසයෙන් කියන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ වගේම අපි කියන පළවෙනි පාර මේක පාවිච්චි කරන කෙනෙක් ඕනම කෙනෙක් මේක පොඩ්ඩක් තමන්ගේ කන පිටිපස්සේ චුට්ටක් ගාලා බලලා විනාඩි 30ක් 35ක් විතර ඉඳලා ප්‍රශ්නයක් නැත්තම් ගන්න පුළුවන්. නමුත් අසත්‍යමිකතා තියෙන ගොඩ දෙනෙක් මට කතා කරනවා ඒගොල්ලෝ මේක පාවිච්චි කරනවා කියලා. සාමාන්‍ය කොච්චර කාල සීමාවක් අපි මේක පාවිච්චි කරන්නට අවශ්‍ය වෙනවද? ඒ කියන්නේ දීර්ඝ කාලීනව අපි මේක භාවිතා කරන්නට අවශ්‍යද නැත්තම් අපිට මේ ප්‍රශ්නේ විසඳුමක් ලැබුණට පස්සේ අපිට මේක අතහැරලා දාන්න පුළුවන් කමක් තියෙනවද කොහොමද? සාමාන්‍යයෙන් සුදු හිසකේ සුදු වෙනවා කියන එක ඉතින් ඒක නවත්තන්න බෑනේ. නවත්තන්න බෑනේ. එතකොට දීර්ඝ සුදු ගහක් දැක්කම කලයක ගා ගත්තම ඉතින් ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් හැම කෙනාම ආස. ඒතර මේක හරි ප්‍රශ්නයක් නේ ගොඩක් වෙලාවට දැන් තියෙන ඒවත් එක්ක වෙලාව නැහැ. තමන්ට තව කාගරි උදව්වක් ඕනේ. ඉතින් එහෙම කාල දැන් කාර්ය බහුලයිනේ ජීවිතේ. ඉතින් මේක හරි ලේසි. තමන් පිටරට යනකොට හරි තමන් කොයි හරි විනෝද ගමනක් යනකොට හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙනහිල්ලා විනාඩි 5යි තමන් නාන ගමන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ තව තියෙනවා දුමුරු වර්ණයෙන් තියෙනවා. දුමුරු කරගන්න පුළුවන් කට්ටියට දුමුරු වර්ණය පාවිච්චි කරන්න. මේක දැන් කලර් ෂැම්පු එකක් කියලා කියන්නේ. එතකොට දැන් වර්තමානයේ ලොකු ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා නේද? කලර් හැයා එකට. එතකොට දුමුරු වර්ණයෙන් විතරද මේක තියෙන්නේ නැත්නම්? ඔව් දැනට කළු සහ දුමුරු වර්ණ වලින් තියෙනවා. ඒ වගේම මේකට කන්ඩිෂන් එකකුත් තියෙනවා ඩීසි හර්බ් ක්ලබ් එකේ. ඒක නම් කුඩා දරුවගේ පටන් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නැචරල් එකක්. ස්වභාවික ද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නේ. අපි මේක භාවිතා කරන විදිය ගැන නැවත වතාවක් කිව්ව මොකද මේ අපි මේ හිසකෙස් පිරිසුදු කරනකොට සෝදනකොට එහෙම නැත්නම් නාන වෙලාවට මේක භාවිතා කරන්න පුළුවන්. එතකොට ෂැම්පු භාවිතා කරලා කොණ්ඩේ පිරිසුදු කරලා ඊට පස්සේද මේක ගල්වන්න අවශ්‍ය වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලාම තමන්ගේ කොණ්ඩේ තමන් දාන ෂැම්පු එකක් දාලා සෝද ගන්න.
සෝදලි වල තෙත කොණ්ඩෙට තමයි මේක ගාන්න තියෙන්නේ. ආපහු ටවල් ඩ්‍රයි කරන්න ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. තෙත කොණ්ඩෙට පැකට් එක කැපුවා. ග්ලව්ස් එක දාගෙන අතට හොඳට මිරි කළා ගත්තා. කලවම් කරගත්තා. තමන් මුළු කොණ්ඩෙටම හොඳට ගාලා විනාඩි 3ක් විතර මසාජ් කරා. විනාඩි තව 2ක් හිටියගෙන විනාඩි 5යි කාලේ 5කදී නිකම් වතුරේ සෝදා හැරියා. බොහොම ඉක්මනින් පහසුවෙන් මේක කරගන්න පුළුවන්. හිස කෙස් වලට විසඳුමක් විදිහට තමයි ඔන්න දේසි හෙයා කලර් ෂැම්පු එක අපි ඔබට හඳුන්වා දෙන්නේ භාවිතා කරලා බලන්න විශ්වාසයෙන් ප්‍රමිතියකින් යුක්තව තමයි ඔබ අතට පත් වෙන්නේ ඒ නිසා ඒ පිළිබඳ බයක් නැතුව ඔබට භාවිතා කරන්න පුළුවන් කියලාත් මතක් කරනවා මේ පිළිබඳ ඔබට වැඩි විස්තර දැන කියා ගන්නට පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ කියන දුරකථන අංකයට කතා කරලා 0.72 45 90 116 ඔන්න ඒ කියන දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන්කම දෙනවා දේසි හා කලර් ෂැම්පු පිළිබඳ වැඩි විස්තර දැන කියා ගන්නට වංක මහත්මිය බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට ආයුබෝවන් කියලා සමුගෙන එහෙමනම් අපි විඳින උදෑසනින් සමුගෙන යනවා ආයෙත් සඳුදු දවසේ ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුෙන් හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා